සමාජවල ඉන්න තරුණ තරුණියන් ඒකාබද්ධ කරගෙන ලංකා පුරා ගොවි සතියක් නම් කරලා ජාතික තරුණ සේවා සභාවෙන් කළා රටේ ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක ආහාර හිඟයක් මතුවෙමින් යන වෙලාවක තරුණ තරුණියන්ගේ ශක්තිය රටේ ආර්ථිකයට දායක කර ගැනීම හැකියාවක් තරුණ සේවා සභාවට තියෙනවා මම හිතන්නේ තරුණ සේවා සභාවේ තියෙන ශක්තිය තමයි තරුණයන් තරුණියා ජාලගත වෙලා තියෙනවා යවුන් සමාජ සම්මේලනේ අද ඒකේ ආදරණීය දරුපැටවෝ ටික ඇවිල්ලා ඉන්නවා මම හිතන්නේ අද තරුණ සේවා සභාව නවමු මානයකට යන්න ඕනේ රටේ තරුණයාගේ ප්‍රශ්නේ රටේ ප්‍රශ්නේ අද ඒක තරුණයාගේ උරමත පැටලලා තියෙන වගකීමස්සේ සලකලා අද අපි කටයුතු කරනවා ඉතින් මම ඒ නිසා විශේෂයෙන්ම හුණුපිටි ගංගාරාමේ තමුන්නාස්සක හරිත ටීවී ටත් මම හිතන්නේ පරිසරය ගැන ආදරය කරන නාලිකාව මේවට මැදිහත් වෙලා මේවා ප්‍රචාරණය කරන වැඩසටහනක් කරනවා ඉතින් ඒ වැඩත් අපි ස්තුතිවන්ත වෙන ගමන් දිගින් දිගටම හුණුපිටි ගංගාරාමේ අපි දන්නවා ජාතික තරුණ සේවා සභාවත් එක්ක දිගින් දිගටම වැඩ කළා රටේ තරුණයාට ශක්තියක් වෙච්ච ආයතනයක් පන්සලක් පුණ්‍යායතනයක් ඒ නිසා අපි නැවතත් අපේ නායක ස්වාමින් වහන්සේටත් ආචාර්ය කිරින්දි අසස ස්වාමින් වහන්සේටත් ගරුපූර්වව ස්තුතිවන්ත වෙනවා අපි මේ ව්‍යාපෘතිය සතිය නවත්වන්නේ නැහැ ලංකා පුරා තියෙන ගොවි පොළවල් බලාත්මක කරලා වගා සංග්‍රාමයක් ඇති කරලා මේ රටට අවශ්‍ය පරිභෝජන අවශ්‍ය නිෂ්පාදන ලබා දෙන්න ජාතික තරුණ සේවා සභාවේ ප්‍රමුඛ කාර්යයක් කරගන්නවා කියන එක මගේ පණිවිඩ ලබා දෙනවා නාගරික තරුණ දිස්ත්‍රික්කයේ මේ වගා සංග්‍රාමයට තරුණ තරුණයන් එක්ක වෙලා ඉන්නවා. ඉතින් මම ලංකා පුරාම විසිරී ඉන්න තරුණ තරුණයන්ගෙන් ඉල්ලන්නේ ඔයගොල්ලොත් මේ වැඩසටහනට එක්කව වෙන්න ඔබගේ දිස්ත්‍රික්කයේ මේ වගේ ලස්සන වැඩක් සංවිධානය කරන්න සංවිධානය කරලා රටට අවශ්‍ය භෝග නිෂ්පාදනය කරන්න තරුණයන් හැටියට දායක වෙන්න දායක වෙන වශයෙන් ඉල්ලමින් මම බොහොම ස්තුති බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා තරුණ තරුණයන් මේ දේවල් වලට එක්කව වෙන්න මේ දේවල් වලින් තමයි අපේ රට දියුණු වෙන්නේ තරුණයන් වශයෙන් අපිට කරන්න පුළුවන් මේ අවස්ථාවේ කරන්න පුළුවන් ලොකුම දේ තමයි මේ වගාකරන එක ඒ නිසා මම රටේ ශ්‍රී ලංකාවේ විසිරීන සියලුම තරුණයන්ට ආරාධනා කරනවා මේ වැඩසටහනත් සමග එක්වන්න විසිරී